අපමන සංසාරය නොයකුත් ගැහැට විඳී අපිට විඳන්නේ ගැහැටක් කේරාර හිතන්න ඉඩ සලස්සන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ සිංහනා දෙයක් මයි පින්ංවත්නී. ඒ භාග්‍යතුන් වහන්සේ දෙසු ධර්මය ඒ උතුම දහම් සොරය ඒ සිසිලස තවමත් දැනන යුගය කයි අපි ජීවත්වෙෙන්නේ. අනවරාග්‍ර සංසාරය ඇවිදලා අතර මංවෙලා පාර කියද්දිත් පාර හොයාගත්තේ නැත්තං අපි මොන්න තරන්නං අවසනවන්තයිද. ඒක නිසා පංවත්න අදත් ආරාධනා කරනවා ඔබට මෙනෙහි කරන්න භාග්‍යතුන් වහන්සේගේ දහ මනුව හිතන්න. පිංමත්න භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ ලෝක සත්වයා අවිද්‍යානී වරණං තන්හා සංයෝජනන් කියලා. අවිද්‍යාවෙන් නොදන්නාකමෙන් චතුරාර්ය සත්‍යය ලෝකේ ඇත්ත දන්නඇතිකමෙන් වැහිලා තන්හාාවෙන් බැඳිලා මේ සංසාරය ඇවිදින්න කියලා. මෝහ සම්බන්ධනෝ ලෝකෝ බ්බරූපෝව දිස්සති කියලා. මේ මෝහෙන් බැඳිච්ච මෝඩකමෙන් නොදන්නාකමෙන් බැදිිච්ච ලෝකය සැපවත්ව තමයි පේන්නේ. බ්බරූ පෝවදිස්සති. එ හැ මෝම සැපන හොයන්නේ. මිනිස්සු කියන්නේ ඉගෙන ගත්තාම සැපයි සල්ලි තිබුුණාම සැපයි ගෙවල් ලදුවම්ම සැපයි බාහනගත්තාම සැපයි කාසාද බැන්දාම සැපයි මේ නම්බපු ලබු නම සැපයි මේ නොයකුත්තාකාරය සැප හොයාගෙනන දවස තිසි දුවන්නේ දුකක්හොය කරන කීරටත් දුවන්නේ. පිත්ය සැක් මොහොයාගෙන දුවපු කිසි කෙනෙකුට මේද ඔස්සල ලංකාවේ මිනිස්සු ැ පවත්තින ආර්ථික පීඩනය ඇතුළෙත් ඉතනවා අපිට සැපලවෙෙන්ඩ නම් මේ ආර්ථික පසුටක විසඳෙන්ඩ ඕන කියලා මිනිස්සුන්ට අවශ්‍යතාර්ෂ්ඨ කරගණ්ඩ ඕනි තමයි නමුත් පිංමත්නී ඒ වෙනුවෙන් කැපවුණට කමක් නෑ හැබැයි ඒටික ඔය කියන විද්‍ය ආර්ථික පසුටක විසුඳදු නයි කියලා සැපක් නංවෙ දන්න ලැබෙන්ඩෙන එතන තියෙනෙත් ආයත් දාහයක්ම තමයි පින්වත්නී මෙන්න මේ කතාාවපී ඉතාමහොදින් තේරුම් ගණ්ඩෝනේ මේ කාම දාහ එෙන් දැවිමින්. අපිට යමක් ලැබනත් නොලැබනත්. ඒ හැම මොහොතකම පීඩාවක්මයි විඳින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒගනිසා අපේ අපට සල්ිකොච්චර ලැබෙන මද අපිට වාහනකොච්චර තියන මද අපට යාලෝ කොච්චර ඉන්නවද අපි සල්ි කොච්චර නැද්ද අපට වානොචර නැද ගෙල් කොච්චර නැද යාලෝ කොච්චර නැද කියන්න මේ කාරණා දෙකපාදනං කරගෙන දුක සැප තිීන්දුුන ඕවන බෞතේරුන් ගන්නඕන. පින්වත්න භාග්‍යතුන් වහන්සේ මේ සංසාර කතාව ඇතුළේ ඔබේ මගේ ඇත්ත තත්වය පිළිබඳව පැහැදිි කරපු උත්තුමයන් වහන්සේ නමක් විදියට. උන්වහන්සේ කළ තවත් දේශනාවක් අපිට හම්බවෙනවා චත් අපිට හම්බෙන්ම තවත් සෝත්‍ර දේශනාවක් චත්තු චක්ක සූත්‍රයේ කියලා එ චතු චක්ක සූත්‍රය පින්වත් සැත්රද සවත්නුවර දෙව්රම්භෙහෙරදි භාග්‍යතුන් වහන්සේ මොුණගැහන්න ආපු ආලෝක මත් ප්‍රවශර ශරී නාලෝකයක් තියෙන දෙවි කෙනෙක් තමයි මේ ප්‍රශ්නයහන් එමොකක්ද හරම බැදගත් කතාවක් කඔබට මතකතියාගන්න පුළුවන් මොකද චතුචක්කං නවත් දවාරං පුන්නං ලෝ බහෙන සංයුතං පංක ජාතන් මහාවීර කතන් යාත්‍ර භවිසති මොකදමි කියන්නේ චතුචක්කං නවත් ද්වාරං භාගතුනාහසක අහනවා මේ චතු ච රෝධ හතරක් තියනවා. දොරවල් නමයක් තියන ඒවගේම පුන්නං පිරිල තියන්න මොන වගෙන්ද අප විත්‍ර දෑවලින් අසූචියයෙන් අසුචිකිහම අපිට එක මතක් වෙන්නේ නම පින්ඇතිෙම සොට්ටු කඳුල්ලු ංකලාන්දුුරු කබ දාඩිය සැරවර් රුදදිරය ආදී කොටගත්ත මේ අප විත්‍ර දැයින් පිරිච්ච. ඒ වගේම තමයි මේ ලෝභකම කියන එක සංග්‍රහවෙච්ච ලෝබකම කියනකෙන් හිරවෙච්ච බැදිිච්ච ලෝබකම කියන එකත් උතුන තියෙනවා. පංක ජාතන් පින්වත්නී කෙලෙස්වලට කෙලෙස් මත එරිලා කෙලෙස් කියන මඩෙහි එරිලා මේ සංසාරපුරා ඔබමා පැමිණි ගමන සීපත් කරමින් පංක ජාතන් කියන වචන පාවිච්චි කරනවා මඩේ එරිලා ඉන්න මඩේ එරිලා ඉන්නේ. කතන් යාත්‍රා භවිස්සති. කොහොමද මේ වාහනේ යන්නේ කොහොමද නිදහස් වෙන්නේ. කොහොමදක ගැලවෙන්නේ පින්මත්න කෙටියෙන් කිවෝතුන් මෙන්න මේ වගේ තත්ත්යක් ඇතුළේ ඉන්න සත්වයා මේ දුකින් ගැලවෙන්නේ කොමද කියල තමයි හන්නේ. කොහොමද රථේ නික්මයාම වෙන්නේ. කොහොමද මේකේ. නිදහස්සීම වෙන්නේ පින්මත්නී දැ මේකෙදී රෝධහතරක්කි වහන් මෙතරදි අදහස් කරනවා අපි ඉරිය ව හතරක් පවත්වනො මොනවදේ තිත්්න් චරං නිසිනෝවා සය අනවා කරණයමත සුත්‍රතින් තිට්හන් ඉන්නවා ඉන්නවා. චරං ඇවිදිනවා. නිසින් නෝ ඉඳගෙන ඉන්නවා සයානවා නිදාගන්නවා. එම් හිටගෙනන්න ඇවිදිනෝ ඉඳගෙනන්න නිදාගන ඔය හතරින් තොර මොකක් හරි යනව දෝගොළු ගාව තියෙනවද නෑන ඔය හතරින් තොරව කවුරුවත් කිසිම ක්‍රියාවක නිරතවෙන්න අවස්ථාවක් කේ දෙන්න නෑ. එහෙනම් ඔය ඉරියවූ හතර පින්මත්නී ඔය ඉරියවූ හත්තර තුලම ලෙස්වඩනම කිවෝත් සෑම මෝතකම කෙලෙස්වඩ ම කියනෙකනෙ ොකද හිටියයොත්තිින් හතරීයකින්නේ. එහනම් පින්ංමත් නී දැඟ කරණිමිත සූත්‍රය කිය නවා තිිට්ටන්චරන් නිසිනවා සයානවා යාවතස්ව වගත මිද්දෝ ඒතන් සතින් අදිිට්ටය. අර උතුන් වූ විශිෂ්ට වූ කල්පනාවක් විහරණයක් මෛත්‍රී මෛත්‍රී විහරණය ධ්‍යාන තත්ත්වයට දියුණු කරගෙන ඒම්. සෑම මොහොතකම මෛත්‍රී සිතින් වාසය කරන කතාවක් කිය නවානේ. ඒ උතුම්ම ශ්‍රේෂ්ඨ වූ කල්ගත කිරීමක් තමයි හ මොහොතකම මෛත්‍රියෙන් හිත ගිලිහෙන්න්ඩ දෙන්නතුූ පවත්තගන හි එක. පින්මත්න දෙ අපිට වෙලා තියෙන්න්නේ ලෝක සත්වයාට වෙලාතියන ඔබටත් මටත් භාග්‍යතුන් වහන්සේ වදාලනේ මහණනම මේ සංසාරය පුරාම නොදන්නාකම නිසා සසර පුරාම දීර්ග වූ සංසාරයක නොයකුත් ගැට විඳීමින් ගමනක්කාවයි කියලා. ඒකට ප්‍රධාන හේතුවක් වුණා හැම මොහොත්තකම කෙලෙස් වලින එක හැම මොහොතකම කෙලෙස් වලින එක කිය ඉින්දදිත් කෙලෙස් වලි බලන්ටක මනුසේ කීනය දැකක් දකිනවද මේ රාගදේශ මොහෝ ප්‍රහණයට අදාලහිනයක් බලන්නක මිහිනයක් දැක්කත් දකින්නේ කු අතීතකරපු වැඩක් පුං චිකාලයක් දැකීමක් සංසාරයයක් දෙදකමක් එන්න පුළුවන්. මේ භවේ අද දවස මතකයක් වෙන්න පුළුවන් හිට කරඩිඉන්න තවවුරුදු පණහකින් තවුරුදු දහයකින් තව අවුරුද්දකින් මාසකින් කරන්ඩ ඉන්න වැඩක් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම පින්මත්න ගොඩක් දුරට හීනයක් දැක්කත්න්. එකම කෙලෙස් කෙලෙස් වැඩෙන සිතිවිල්ලකට තමයි එක නෑකම් කියන්න. එහෙනම් පින්වත්න නින්දදිවත් මේ ප්‍රශ්නයෙන් අපි බේරන්නේ නෑ. නින්දදි පවා. මේ සංසාර ප්‍රවාහයට එකතුවෙන එකක් තමයි සිද්ධවෙෙන්. නින්දිදි පවා මේ සසර දීර්ගවීමට නැත්තං භවයෙන් බව ඉප දෙමින් දුක්විදිවිින් යන ගමනට අවශ්‍ය කරන පෝෂක තමයි ලැබෙන්නේ. හැම මොහොතකම එතකොට මේ වගේ සතර ඉරියෝ පවත්වනඒවගේ දොරවල් නමයක් තියන අර දෙවියෝ කියනවා මේ අර වාහනයක්ට උපමා කල කියන දොරවල් නමයක් තියෙන. නොද ල අපේ තියෙන දොරවල් නවය ඇස් දෙකයි ඇදකයි. කං දෙකයි හතරයින. කටයි නහයයි. දැකද හයයි. එතකොට ගුදධ මාර්ගයයි මුත්‍ර මාර්ගයයි. දැකද හතයි අටයි. හම හමත් දොරත් තමයි දෙම් බලයි. ි පුංචි දොල්ල පුතාාල හිතයි හම කොහොමද දොරක් වෙන්න කියලා. මේ පිංමත්න මේ රෝමකූප හටගත්ත හැම තැනකම සිවම්මූ සිදුරු දෙ දාාඩිය පිට වෙනකොට ශර ඇතුලින් එලියට එන්න අ අපූරුවට සිදුරු තියන හින්දනේ. එහෙනම් ඒ දොරවල් පොදේ ගත්තොත් හම කියන්න එක දොරක්. දොරවල් නමයක් පින්මත්න ලවත් දවාරං මේ නේ දොරවල් නමේෙන්ම මොකොද වෙන්න මේ දොරුවල් නමේම මොනවද වෙන්නේ කන්දකෙන්නම් කංකාලාදුුරු ගල්ලනවා නහැන්නම් හෝටු ගලනවා කටින්නං කෙලවමනේ ආදිය දේවල් ගරනෝ එතකොට මුත්‍ර මාර්ගයෙන් එතකොට ගුද්ධ මාර්ගයෙන් මලපහා හමවලින් දාඩිය මේ විදිහට මේ එලියට එන්න මොනවවාද ඇතුලේ පිරිච්චේ වර්මය වාහනයක් කියරන ද දෙවි පුත්‍රයා පමාමට ගන්නේ ඇතුළ කියනවන මේ පුන්නන් කියල ඇතුළේ පිරි තියන්නේ මොනවාද අසූචි ඔය අප විත්‍ර දේවල්ටික ොක්කම් පිරිල්ල තියෙන්නේ ඉතවට ලෝබකම කියන එක මේ ඇතුළ ක්‍රියාත්මකයි නිතරම ලෝබකම විචර සත්වයක් තිීදිත් ලෝකම ක්‍රියාත්මකයි ක කියන මඩේ තමමා ඉපතිදිලා තියෙන්නේ කෙලෙස් මඩින් කොහොමද ගොඩේ යන්නේ. මේවාහනේ හැදිලා තියෙන්නම මේ වාහනේ තියෙන්නෙම කෙස්නමති මඩ ගෝරුවේ. තින් මෙතනින් එලියට යන්න කොහොමද කොහොමද නිදහස් වෙන්නේ. පින්වත්නී බොරු සංසාරයෙන් ගැලවෙන්නේ කොහොමට කියලහනු. භාග්‍ය තුන්වහසේ ඇරි සුන්දර උත්තරයක් දෙනවා. චෙත්වා නද්ධං වරත් තංච. විච්චාලෝ භංච පාපකං සමූලන්තන්හන් අබ්බුයි ඒවන් යාාත්‍රා භවිස්සති පින්වත්න නද්ධී චෙත්වා නද්ධන් කඩන්ඩ ඕනේ නද්දිිය මොකද නද්ධහින් කමතනක නන්දිනෙමෙයි නද්දී බද්ධ වෛරය පත් බද්ධ බෛරය කියන කරෝධය පසුකාලක බද්ධ වෛරයේ බවට පත් වෙනවා. ය පසුකාලක බද්ධ වෛරයේ බවට පත්වෙනවා දැ බලන්නක කෙනෙක්ම් දව කෙනෙක් කෙති අකමැත්ත අප්‍රසාධය වෛරී සාගත හැඟීම මේ බද්ධ වෛරයක් බවට නද්ධයක් බවට පත්වෙනවා සම්මහර අවස්සාවල ඇඟර් කාලි ක්ෂණය කතාවහෙම කියන්නේ තමන්ගේ කුසේඉන්න දරුුවව මරාදමන්නට තමන්ද මැරණයට පත්වීමට වස දුන්නු ස්්‍රීයට ඇති කරගත්ත බද්ධ වෛරය මේ ගෞතම බුද්ධ වාසනය ඇතුළේ ගෞතම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී යක්ෂණයක් මනුස්ස දර්ුවයෙක් පහාරයට ගණ්ඩ පස්සෙන් එ තැන දක්වාම නොයකුත් භවයන්වල එකනෙකා මරාගැනිමින් ඔවුන්ගේ දරුවන් මරමින් ආපු ගවනගැන් ඒ වගේ පින්මත් බද්ධ වෛර දෙව්දත්තෙර සංසාර සිට ගෙන වෛරය බද්ධ වෛරයක් හරි භයනකයි මේ තත්වය ඇ ඔබටත් එහෙම බද්ධ වෛරක්කාරය ඉන්න. හරි පරිස්සමින් බද්ධ වෛරක්කාරයෝ ඇතිකර නොගන්න ඒවගේම බද්ධ වෛරයක් ඇති නොවන විදිහට සමාජයට ප්‍රතිචාරදක් ව්ඩ අපි කොහොම හරි කරලා මැරෙන්න්න කලින් ඒ අය මිත්‍රකරගණ්ඩ වෙනවා අඩුගාන්න බදධ වරයේ නොකන තැනටත් මොකද නැත්ත මතු භහයන් වල තේයගෙන අපට කරදර වෙන ප සමහර තරාකාරව පෙර සංසාරෙන් එන්නේ අපි දන්නතුුණට පෙර සස්සර අපෙන් වෙච්ච වැරදි පලිගන්න ඇවිත් තියෙන බලන්නක සි වරදක් කරල නෑ ුණට ඔබත්තක තරහයි සමහර ආතන වල සමාර්ග්‍ය බල්ලල සමර පවුල්ලලින්නම කිසිම වරදක් කරලා නෑ ඔබ ඔවුන්ට කිසිම වරදක් කරලා නෑ උදව් කරලා තමයි තියෙන් හැබැයි ඔබ කරන කරන වැඩේ පන්නේ වැරදිට. ඔබ මොනො හොඳ ප්‍රකාශක කරත් පෙන්න්නේ නරක ප්‍රකාශයක් වගේ එ සිද්ධි ඇැද ඕන රන්තියන පවත් ඒ සසරින් ගෙනාපුවා නද්ධී එතකර මේක තේරුම් ගන්න ඇතුව ම මෙචන හොද කරලත් මේ මනිහ මට හෙම කරන්න මෙචන හොද තීරණනාරගෙනත් මව වැරදිට දකි වන කියලා අපි මේකට ප්‍රතිචාරදක් වන්න කියලා නැත්තම් මේකට විරුද්ධව ක්‍රියාප්මක වෙඩ කිහිල්ලා පිගණ්ඩ කියලම මෙයාට හිතේ පිඩාවත් වැඩින දම්ම මෙචරන හොදවෙලත් ඇයි මටම මෙහම කරන්න කියලා මෙ මේකර යාම කද කරන්නේ දරුණුලෙ ස්‍රතිචර දක්වන්නත් පෙළබෙනවා. ඉට පස්සේ මේක ඊළඟ භවයටත් ගමන් කරනවා. පංවත් බද්ධ වෛරය චෙත්පා නද්දි බද්ධ වෛරය නැති කරලා. බද්ධ වෛරය නැති කරලා. ඒවගේ ලාමක ඉච්චාව ලෝභය දෙක. පින්වත්න ඉච්චා ලෝබංච පාපකං කියනවා මේ ඉචාාව ලෝබය ඉච්චා කියන්නේ කැමැත්තන ලෝබේ කියන්නේ ලෝබය කියන්නේ ඒත් කැමැත්තන කිය ලබට හිතයි. පින්වති මේ දෙකලොකු වෙනසක් තියනවා ඉච්චාව ඉච්චා කියල කිව්ව හම එක සාමාන්‍යෙන් දෙකට ඇතිවෙන කැමැත්ත. ඒක බලවත් වන හමයි ලෝබේවට පත්වෙන්නේ සාමාන්‍ය කැමැත්ත බලවත් වනම ලෝබය මෙෙම ඉතන්නකු ය කොහේරි තමට ලබිච් නති දේවල් තිය ලැිච් නැතිවස්ස පිු ච්චවල්ති ඔයවගේ මමා ණ්ඩුවනු මත් ක්‍රවධහරී ෝජාතිගියයක් හදන්නුවුන් මත් ඔවවැගේගවාාහනයක් ගණ්ඩෝන අමින් මේ වගේ කෙනෙක් එක තමයි දිය ගැන්න වගේ මේ එලිය ඔබටන ලැබුණු දේවල් සම්බන්ධෙන් තියෙන කැමැත් අවජාතිකෑමත් තමයි කණ්ඩෝන එතකොට මෙන්න මේ ඉච්චාව මේ ඉච්චාව බලවත් වෙන තත්වේට ඒවා බල ඉච්චාව බලවත් වෙලා ඒවා මන්ට ලැබනා කියල දැන ච්චාම අන්න එතමට ලෝබ ඇත්තින්නේ එම් කැමැතිදී ලබාගත්තහම ලෝබයක් තින්නේ ලැබිච්ච දේ සම්බඳය බැංකවේ තියන සල්ලි වලට සල්ි ගෙන කැත්තක් මිනිසු තියෙනවනේ ඇබේ තමංගාව තියන සල්ලි වට ඊ වඩාලොකු බැදීමමත් තිෙනවා නේද. ඇැ අර අරසල්ලි ගෙනත් සියුම් කැමැත්තක් තියෙනවානේද. එහෙනම් පින්මත්න කැමැත් ඉච්චාව ලෝබයක් බවට එතකට ඒ ඉච්චාාවයි ලෝබයයි එවිතරක් නෙමෙයි පාප් ච්චාලෝ බංච පාපකං නමේ ලාමකයිමවා මෙමහරි පෞසාගතයි අකුසල පැත්තට බරයි ඒවා බිඳල දාල සමූලන් තන්හන් අ්බුයි තෘෂ්ණාව සම්පූරණෙම බිඳල දාලා මත්න අ්ුජකි වහම කියන්නවා තෘෂ්ණාව බිඳින්න ලෝක ව ක්‍රමනෑ තෘෂ්ණාව බිඳිට වෙන ක්‍රමනෑ එකම ක්‍රමයයිද. තෘෂ්ණාව බෙඳිට තින එකම ක්‍රම යයි ඒ උතුරා බුදුර හොයා ගත්ත ක්‍රමය. ඒ උතුම්ම ආරය මාර්ගයහි පිළිපැදීම. ඒ උතු බ්‍රහ්ම චර්යාව මේක තමයි ත්‍රෘෂ්ණාව බවිඳිට තියන ලෝක එකම ක්‍රමය එතකොට ඒ ක්‍රමය ඇර වෙන ක්‍රමන ඒ අයින්සාපි කියනවා අබ්බුයි කියන වචනෙන් අදහස් කරන්නේ. ඒ අග්‍රම ක්‍රමයෙන් ඒ උසස්ම ක්‍රමෙන් දෘෂ්ණාව බිඳලදානවා. ආංහෙම තමයි මේ මේවාහනයට නික්මයාම වන්නේ මඩ ගොහොරුවෙන්. එහෙනම් මෙතන කියන අපංවත්නි වරත් තංච කියල හැම් වචචනය රැහැන. ද වරපට ගැන කියනවා. පින්මත්නී මෙතන වරපට කියලා කියන්නේ රැහැන කියල වචනකුත් පාවිච්ච වෙනවා. එතකට රැහැනයි වරපටයි බිඳල දාලා. පින්මත්න මේ කෙලෙස් මේ තෘෂ්ණාව සහිත කෙලෙස්. එතකොට මේ තෝන් ලනුව සහිත බැම්ම මේ තෘෂ්ණාව කියන එක මේක හැරි ප්‍රධහනයි. නමු මේ තෘෂ්ණාවගේ තෘෂ්ණාව කියනෙ හරි ප්‍රධානයි එක තමයි ලොකුම බැම්ම කට කෙලෙස් තියනවා සෙසු කෙලෙස් තියවා. එතකොට මේ ප්‍රධාන බැම්ම ඒ බැම්ම ඒ බැම්ම ආරක්ෂාවීම සඳයි ප්‍රධහන වූ ලනුව ආරක්ෂාකිරීම සඳහා. සෙස බැඳීම් සෙසු බැමි දාල්තිනා.ඒ සියලු දේවල්ද කඩාගෙන යන කතාවක් ගැන මෙතන කියන. එතකොට පින්මත්න මේ තන්හා මූලිකබූ සියල්ලු ක්ලේෂයන්. තන්හා තමයි ප්‍රධාන බැම්ම එතකොට ඊට අමතරව මේ තන්හා කියන ප්‍රධාන බැම්මට සම්බන්ධ මේ ප්‍රධාන බැම් මේ උණුසුමලවපු ප්‍රධාන බැම් මේ සෙවනල්ල වැට එච්ච සෙසු බැමිතිෙන. එතකොට ඒ.සිල්ල බිඳ දමා තමයි මේ සංසාර ගැටලුව අපිට විසඳ ගණ්ඩ වෙන්නේ. පින්මත් නිය වෙනුවෙන් අපිට තියෙනවා. මේ මෙ බඳු දේශනශ්‍රවනය කරන එකය වගේම මේ පිළිබඳ මනසිකාර කරනය එක මේ අනන්ත සංසාරය පුරුදුවෙච්ච කෙලිස් මඩේ ඉපදිච්ච ගතිය ක්ලේෂ මඩ ගඳ. පිංමත්න මේ මඩගඳ ඉවත්වෙන තැන. කෙලෙස් මඩෙන් ගොඩ වෙලා ඒ මට ගඳත්තිවත්වන තැනට හිත ගැනීමමක් කියෙනෙ එක පහසු කාරයක් නෙවෙයි භාග්‍යතුන් වහන්ස දේශනා කරනවාන මේ අන්ද කාරය අශ්වයකුගේ රෝමයකට අස්වයකුගේ ලොමකට විදිනවට වැඩි ආමාරුයි කියලා මේ ඇත්ත කතාව තේරුම් ගන්න එක හිතන්නකෝ අන්දකාර රාත්‍රියක විදුලි කොටන එලියට අශවයකුගේ කෙන්දකට පැළෙන්ඩ සිය පාරක් පැළෙන්ඩ විඳන්න පුලුවන්න්නන් ඊට වඩාමාර විම කතාවත් තේරුම්ගන්න. ඊට වඩාමාරයේ මේ තත්වයට හිත පුරුදු කරන්න දෙැහෙම කියනකට ඔයත් වැඩ අතෑර දාන්නෙ පපයි තෝ චරණ දුක් දන බැ කියලා. පින්වත්හිදැන්. ඒ ඇර වෙන උත්තරෙකුත් නැත්තංහොකටත් වීරය කලාට කමක් නෑ නේද. පින්වත්නී අබෝධයෙන් වීර්ය වඩන පුද්ජලයාටක පීඩාවක් වෙනට වැඩියේ ඒ සුන්දරා දැකීම. ඒ නිසානි කියන සුක සහගත පටි පදාවෙන්නේ වනට කියන්වෙ නින් ඔයාගෙන යන ගමන දුක් විදින වැඩක් නෙේ ද සමමාරහිතගින් හරි මුසල වැඩක් දැන් මිනිස්සුහිතන්නේ මිනිස්සුහිතන්නේ හැගී ඉම්පාලනය කරගඩ තියන බොම පීඩාකාරී හරි සුන්දර නොවන අදකී මක්කවිදයට තමයි හිතන්. හැබැයි පංවති මේ කතාව හොඳට දැක්කට පස්සේ දැනන මානසික සෝය අර කෙලෙස් පිරුණු අදදකම් පස්යන කොට ලැබෙන පිඩාකාරී වෙහෙස කර නොලැබෙන එහෙත් ලැවේතයිකයා හිතන සොන්දුරු හැඟීමට වඩ විශිෂ් බවපතේරුම් ගන්න